අරුම පුදුම දියසුලියක් බෝල්ටික් මුහුද කළඹයි. සැතපුම් 488ක් උඩින් පෘථිවි කක්ෂයේ යමින් හිටපු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත්ත ඡායාරූපවල අද්භූත දියසුලියක් වගේ එකක් පේන්න තිබ්බා. 2015 අගෝස්තු මාසේ දවසක බෝල්ටික් සාගරයේ උඩින් මේ චන්ද්‍රිකාව ගමන් කරද්දි තමයි මේ සිද්ධිය දැකලා තියෙන්නේ. මුලින් විද්‍යාඥයෝ හිතුවේ මේක වායුගෝලයේ කැළඹීමක් කියලා. ඒත් මේක වායුගෝලයේ කැළඹීමකුත් නෙමෙයි. දීප්තිමත් ලුමිනස් කොළපැහැයක් ගත්ත මේ අද්භූත සුලිය බැලූ බැල්මට දියසුලියකුත් නෙමෙයි. මොකද මේ පාටට දියසුලියක් පෙනෙන්න බෑ. ගත්ත ඡායාරූපවලට අනුව මේක මීටර් දහස් ගණනක් පුරාවට විසිරීලා තිබුණා. ලෝක ප්‍රධාන පෙළේ භූවිද්‍යාඥයෝ කවුරුවත් මේ වගේ අසාමාන්‍ය දීප්තිමත් කොළපාටක් තියෙන දියසුලියක් දැකලා තිබුණේ නෑ. ඒ නිසා මේ ඡායාරූපය දැකපු ගමන්ම ඔවුන් පුදුම වුණා. ඒ හින්දා ඔවුන් වඩාත් උනන්දු වුණා මේකෙන් වැඩිදුරටත් හොයා බලන්න. මේ ඡායාරූපය විශාලනය කරලා බලද්දී තවත් පුදුම දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි මේ කොළපාටට පෙනෙන මුහුදු කලාපය ඇතුළෙම නැවක් ගමන් කරන ආකාරය මේ විද්‍යාඥයන්ට දකින්න ලැබුණා. මේක ඇත්තටම දරුණු දියසුලියක් නම් ඒ ගේපු නැවේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ. ඒ හින්දා ආයෙමත් මේ දීප්තිමත් ලුමිනස් කොළ පැහැති සුලිය අභිරහසක් බවට පත් වුණා. බෝල්ටික් රටවල් විදියට සැලකෙන්නේ ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වගේ රටවල්. මේ යුරෝපා රටවල් පිහිටලා තියෙන්නේ බෝල්ටික් මුහුද මැදි කරගෙන. බෝල්ටික් මුහුද වර්ග කිලෝමීටර් 377,000 වපසරියක් පුරා වීදෙනවා. දූපත් රැසක් පිහිටා තිබෙන බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506ක්. බෝල්ටික් මුහුද කියන්නේ නැව් ගිලින තැනක්. ඒ තරම් අභිරහස් ගුප්ත තැනක්. මුහුදු පතුල නැව් සොහොනක්. ඒ තරමට බෝල්ටික් මුහුදේ නැව් ගිලිලා තියෙනවා ගණනින් දහස් ගණනක්. සීතල මෙන්ම ප්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කරන්න ඉදිරිපත් වෙන්නේ නිර්භීත නාවිකයන් 11ක් විතරයි. ඒ තරමටම බෝල්ටික් මුහුද භයංකරයි. ලොව පතල ටයිටැනික් ඛේදවාචකයෙන් පස්සේ ඒ වගේම තවත් ඛේදවාචකයක් වුණා. ඒ තමයි MS එස්තෝනියා කියන මගේ නැව බෝල්ටික් මුහුදේ ගිලියාමේ සිදුවීම. ලෝකේ කැළඹූ දරුණු නාවික අනතුරක් වෙච්ච ඒකෙන් කුඩා දරුවන්, කාන්තාවන්, පිරිමින් ඇතුළු 900ක් දෙනෙකුගේ ජීවිත බිලි ගත්තා. බෝල්ටික් මුහුදේ පතුලේ ගිලුණු නැව් සහ ඒ නැව් වලින් අරගෙන ගිය බඩු භාණ්ඩ වගේම සැහැල්ලු ගුවන් යානා පවා දක්නට ලැබුණා. බෝල්ටික් මුහුදු කලාපයේ මෙච්චර නැව් අනතුරු වෙන්නේ ඇයි? මුහුද ප්‍රචණ්ඩ නිසාද? නැව් සහ නාවිකයන් බිලි ගන්නා භයානක දියසුලියක් නිසාද? නිරීක්ෂණ චන්ද්‍රකාව මගින් සෑරුවට නැගුණේ එවැනි බිහිසුණු දියසුලියක්ද? මේවා තමයි දැන් විද්‍යාඥයන් තුළ මතුවලා තියෙන ප්‍රශ්න. විද්‍යාඥයෝ කියන්නේ මේ වගේ දියසුලි හරියට අභ්‍යවකාශයේ තියෙන කළු කුහර වගේ කියලා. කළු කුහර කියන්නේ තමන්ට කිට්ටු වෙන සියල්ල තමන් දෙසට ඇදගන්න එකනේ. මේ චන්ද්‍රිකා ඡායාරූපයේ තියෙන නෞකාව උනත් දියසුලිය දිහාට ඇදෙන්නේ ඒක දියසුලියේ බලයට අවුරු නිසාද දන්නේ නැහැ. කොහොම වුණත් දියසුලියක් වගේ පෙනෙන මේ අද්භූත සුලිය විශාල පරාසයක විහිදලා තියෙන නිසා මේක දියසුලියක් වෙන්න බෑ කියලායි කියුනේ. ඒ වගේම ඒක දියසුලියක් නම් මේ වගේ ලුමිනස් කොළපැහැෙන් දිදුලන්නත් බැහැලු. මේක දියසුලියක් නෙවෙයි නම් මුහුදට කාන්දු වෙච්ච වෙන මොනවා හරි දෙයක් වෙන්නේ නැති. බෝල්ටික් මුහුදු පතුලේ තිබිච්ච දෙයක් මතුපිටට ඇවිල්ලා මේ පාට ගැහුණ කියලාත් අනුමාන කරන්න පුළුවන්. මෙහෙම කල්පනා කරපු විද්‍යාඥයෝ බෝල්ටික් මුහුද හා ඒ කියන්නේ වැඩිදුර ඉතිහාස තොරතුරු හාරා උසන්න තීරණය කළා. 1933 සිට 1945 දක්වා කාලයේ ජර්මනිය පාලනය කළේ ඒකාධිපති අදහස් දරපු ජර්මන් සමාජවාදී පක්ෂයේ සමාජිකයෝ. කවුරුත් දන්නා විදිහට නාසිවාදීන්. මිලියන ගණනක් මිනිස්සු ගෑස් කොටිවල හිර කරපු නාසීන් ඔවුන්ව දරුණු විදිහට මරා දැම්මා. දෙවනි ලෝක යුද්ධ කාලේ මේ සිර කුටිවල හිටපු සිරකරුවන් යොදාගෙන නාසි විද්‍යාඥයෝ මාරක රසායනික ආයුධ අත්හදා බැලුවා. යුද්ධේ ඉවර වුණේ නාසිවාදීන් පැරදිලා. ඒ කියන්නේ ජර්මනිය පැරදුනා. මිත්‍ර හමුදාවන්ට නාසීන්ගේ නවීන රසායනික ආයුධ තොග පිටින් හමු වුණා. මේ රසායනික අවේ පිරෙලා තිබ්බේ විෂ වායු සහ දියර වලින්. ඉතින් මේවා විනාශ නොකර බැරි වුණා. මේ ආයුධ විනාශ කරන්න තෝරගත්තේ අඳුරු බෝල්ටික් මුහුදු පතුලයි. මිත්‍ර හමුදාවේ බ්‍රිතාන්‍යයත් ඉවකට සෝවියට් සමූහාණ්ඩුවත් එකතු වෙලා මේ රසායනික අවේ සියල්ලම බැරල් වලට දාලා සීල් කරලා මුහුදු පතුලේ ගිල්වල තියනවා. එහෙම මුහුදු පතුලට විසි කරපු අවිතෝගේ බර ටොන් 65,000ක්ලු. ඒ නිසා මේ දීප්තිමත් ලුමිනස් කොළපාටින් දිදුලන දිය සුලිය ඇත්තටම දිය සුලියක් නොවි දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදා පාවිච්චි කරපු විෂ දියර කාන්දුවක් වෙන්නත් පුළුවන්. මිත්‍ර රටවල විශේෂඥයෝ මේවා සීල් තියලා මුහුදු පතුලට දැම්මට කාලයක් එක්ක ඒ බැරල් බෝල්ටික් කරදියේ ගිලිලා මලකඩ කාලා දිරල විනාශ වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් විෂ රසායනික ද්‍රව්‍ය බැරල් වලින් කාන්දු වෙන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. බෝල්ටික් මුහුදේ ගවේෂණය කරපු කිමිදුම් කරුවන් පිරිසකට මුහුදු පතුලේ තිබිලා මස්ටර්ඩ් ගෑස් කියන විෂ රසායනිකයේ කොටසක් හමු වෙලා තියෙනවලු. වර්තමානයේ මස්ටර්ඩ් ගෑස් භාවිතය තහනම් මේ සමු මතුපිට දියපට් ඇති කරන්න සමත්
වාෂ්පශීලී විෂ දියරයක්. මේ රසායනිකය හමුණාට පස්සේ නාසින්ගේ විෂ රසායනික පුරෝප බැරල් වලින් කාන්දුවක් වෙනවද කියලා බලන්න විශේෂ මෙහෙයුමක් සිදු කළා. මහා පරිමාණයෙන් විෂ මුහුදට කාන්දු වෙලාද කියලා බලන්න ලෝකේ ප්‍රධාන පෙළේ විද්‍යාඥෝ කණ්ඩායම් රැසක් මේ ගවේෂණයට දායක වුණා. එහෙම වෙලා නැත්නම් ඒක මහා පරිමාණයේ පරිසර විනාශයක් හෝ සාගර විනාශයක් වෙන්නත් පුළුවන්. සාගර විද්‍යාඥෝ මේකෙන් හොයලා බලන්න පටන් ගත්තේ මෙතන ඉඳන් තමයි. ඔවුන් චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කරලා මේ දියසුලිය ගැන වඩාත් අවධානයෙන් සොයන්න පටන් ගත්තා. ඔවුන් හොයාගත්ත කරුණු අනුව මේක දියසුලියක් නෙවෙයි. ඒ වගේම මේක නාසින්ගේ රසායනික විෂකාන්ත වීමකුත් නෙවෙයි. ඒත් මේක ඒ දෙකටම වඩා භයානක ස්වභාවික සංසිද්ධියක් ලෝ. ලුමිනස් කොළපාටින් පේන්නේ මාරක ශුද්‍ර ජීවීන්. කොළපාටින් පේන්න තියෙන්නේ සාගර ඇල්ගී විශේෂයක්. එහෙමනම් ඒක සාගරයට ලොකු විනාශයක් වෙන්න පුළුවන් තත්වයක්. ඇල්ගී පැතිරිලා ඉහළ අහසට පෙනුණු දියසුලිය හැදෙලා තියෙන්නේ ශුද්‍ර ජීවීන් බිලියන ගණනක් එකතු වෙලා. වර්ග හැතැම්ම 145,000 පුරා පැතිරිලා තියෙන මේ දියසුලිය රැලි මගින් මුහුදේ ඉඳලා අනිකුත් මුහුදු හා සාගර දක්වා ව්‍යාප්ත වෙයි කියලා බයක් තියෙනවා. ඉදිරියේදී දීප්තිමත් කොළපැති මේ වගේ දියසුලි වැඩි වැඩියෙන් දකින්න වෙයි කියලයි විද්‍යාඥයෝ කියන්නේ. ඇල්ගී ගමන් කරන හැම තැන්ම වෙන්නේ විනාශයක්. ඇල්ගී මගින් ජලයේ පවතින ඔක්සිජන් උරාගෙන ජලජ ශාක සහ ජීවීන් ආදී සියල්ලගේම ආයුෂ කෙටි කරනවා. සාගරයේ අමු සොහොනක් බවට පත් කරන ඇල්ගී පාලනයෙන් තොරව දිගින් දිගටම පැතිරී ගියහොත් අතිමහත් සාගර විනාශයක් වෙන්න පුළුවන් කියලා සයුරු විද්‍යාඥයන් සැක පල කරනවා. බැලූ බැලමට ඒක ලස්සන දීප්තිමත් කොළපැහැයක් ගත්තට පෙනෙන තරම් ඒ පැහැය ලස්සනක් නෑ. ඒක තමයි මරණේ පැහැය කියලයි බෝල්ටික් සාගරයේ දීප්තිමත් ලුමිනස් කොළපැහැයෙන් දිදුලන අද්භූත දියසුලියේ අභිරහස විසඳපු සාගර ජීව විද්‍යාඥයන් කියන්නේ. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.